පළවෙනි එක ඉවරයි. ෆික්ස් එක්ස්චේන්ජ් රේට් ඉවරයි. අපි යනවා ෆ්ලෙක්සිබල් එකට. මේ ෆ්ලෙක්සිබල් කියලා කියන්නේ අපි විනිමය අනුපාතය විනිමය විදේශ විනිමය වෙළඳ පොලේ ඉල්ලුම සැපයීම වෙනස් වීමට අනුව නිදහසේ සංචරණය වෙන ඉඩ දෙනවා. රජයේ මැදිහත් වෙලා පාලනයක් කරන්නේ නැහැ. එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් එකක් කරන්නේ නැහැ. නිදහසේ සංචරණය වෙනස් වෙන ඉඩ දෙනවා. හැබැයි මේකේ තත්ත්වා දෙකක් තියෙනවා. මේකේ ටයිප්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ක්ලීන් ෆ්ලෝටින්. මේකට අපි කියනවා ෆ්ලෙක්සිබල් එක්ස්චේන්ජ් රේට් නැත්නම් ෆ්ලෝටින් එක්ස්චේන්ජ් රේට් කියලා. ෆ්ලෙක්සිබල් නැත්නම් ෆ්ලෝටින්. පාවෙන විනිමය අනුපාතය. නම්ය විනිමය අනුපාතය නැත්නම් චල විනිමය අනුපාතය නැත්නම් පාවෙන විනිමය අනුපාතය. ක්ලීන් ෆ්ලෝටින්. අනිත් එක ඩර්ටි ෆ්ලෝටින්. මේකදී අපි කිව්වා විදේශ විනිමය වෙළඳපොලේ පූර්ණ නිදහසක් දීලා තියෙනවා. ඉල්ලුම සැපයීම ඕන විදිහකට වෙනස් වෙන්න ඉඩ දීලා තියෙනවා. රජය මැදිහත් වෙන්නේ නැහැ. කියන්නේ රජය සංචිත තියාගෙන මැදිහත් වෙලා ඉල්ලුම සැපයීම පාලනය කරන්නේ නැහැ. හැබැයි ඒකේ තවස්සා දෙකක් තියෙනවා. එකක් තමයි ක්ලීන් ෆ්ලෝටින්, අනිත් එක ඩර්ටි ෆ්ලෝටින්. තේරුම මේ ක්ලීන් කියන එකේදී මේ ක්ලීන් එකේදී රජය කිසිම මැදිහත් වීමක් කරන්නේ නැහැ. කිසිදු මැදිහත් වීමක් කරන්නේ නැහැ. හරිද? සම්පූර්ණ පාලනය දීලා තියෙනවා. රජයෙන් අධීක්ෂණයක් නියාමනයක් කරන්නේ නැහැ. සම්පූර්ණයෙන් පාලනය වෙන්න දෙනවා. يعني සම්පූර්ණ ෆ්‍රීඩම් එක දීලා තියෙනවා. විනිමය අනුපාතය වෙනස් වෙන සම්පූර්ණ නිදහස් දීලා තියෙනවා. රජයේ අධීක්ෂණයක් නියාමනයක් පාලනයක් කරන්නේ නැහැ. No control. Dirty floating වල freedom එක දීලා තියෙනවා flexible වෙන්න. පාවෙන්න ඉඩ දීලා තියෙනවා. හැබැයි රජය අධීක්ෂණය කරනවා. රජය අධීක්ෂණ නියාමනය කරනවා. යම් විදියක ඕනවට වඩා, يعني මේ flexibility එක නිසා ඕනවට වඩා depreciate වෙනවා නම්, appreciate වෙනවා නම් රජය එතනදි මැදිහත් වෙනවා. ඒත් අපි කියනවා freedom එකක් තියෙනවා. එතන freedom එකක් තියෙනවා. ඒක හරි. ඒ අධීක්ෂණයක් නියාමනයක් තියෙනවා. ගවර්නමන්ට් මොනිටරින් එකක් තියෙනවා. මේ ඩර්ටි ෆ්ලෝටින් වලට අපි කියනවා මැනේජ් ෆ්ලෝටින් කියලා. මැනේජ් ෆ්ලෝටින් ෆ්ලෝට් වෙන්න දෙන එක අපි පාලනය කරනවා, කළමනාකරණය කරනවා. මේකෙත් ඊළඟට ඇඩ්වාන්ටේජස් ඇන්ඩ් ඩිස්ඇඩ්වාන්ටේජස්. වාස් වාස්. මේකේ මේ කන්සෙප්ට් එකක් තියෙනවා මෙහෙම. මේ වාසියක් විදිහට කියනවා ඔටෝමැටික් රීබැලන්සින් කියලා. මේ කන්සෙප්ට් එකක් තියෙනවා ඔටෝමැටික් රීබැලන්සින් කියලා. ඒ තේරුම මොකක්ද?
දැන් මේ කියන්නේ මෙහෙම කතාවක්. දැන් අපේ රටේ මිනිමේ අනුපාතේ අව ප්‍රමාණය වෙනවනේ. මිනිමේ අනුපාතේ දිගින් දිගටම අව ප්‍රමාණය වෙනවා. වෙන්නේ ඉතින් අපි තමු විදේශ මුදල් ඉල්ලුම වැඩි වෙලා. ඉල්ලුම වැඩි වෙලා අව ප්‍රමාණය වෙනවා. මම අව ප්‍රමාණය වුණා. දැන් මේකෙදි කියනවා මෙහෙම සිස්ටම් එකක් තිබ්බොත් ෆ්ලෙක්සිබල් සිස්ටම් එකක් නම් තියෙන්නේ. වෙනස් වෙන ඉඩ දෙන සිස්ටම් එකක් නම් තියෙන්නේ. ඔටෝමැටිකලි මෙතනට එනවා කියලා. දැන් අපි මුකුත් කරන්න ඕනේ නැහැ. ඔටෝමැටිකලි මෙතනට එනවා කියලා. කොහොමද එහෙම වෙන්නේ? මේ වෙන්නේ මේ විදිහට. දැන් හිතන්න. ඩොලර් එකක් ඉස්සලා තිබි රුපියල් 100යි. ඩොලර් එකක් ඉස්සලා තිබි රුපියල් 100යි. හරි. දැන් අපි හිතමු 100ට 200 විතර වුණාද නේද? 100කට 100 තිබි 200 වුණා. හරි. දැන් ඩොලර් එකක් රුපියල් 200යි. හරිද? ඒ රටෙන් අපි ආනයනය කරනවා මොකක් හරි අපිට ආනයනය කරන අපනයනය කරන එක භාණ්ඩයක් මොකක් හරි එක භාණ්ඩයක් ඒකේ භාණ්ඩයේ මිල මොකක් හරි භාණ්ඩයක් තියෙනවා අපි අපනයනය කරන භාණ්ඩයක් ඒ අපනයනය කරන භාණ්ඩයේ මිල රුපියල් 100යි. හිතන්න රුපියල් 100යි කියලා. අපි අපනයනය කරන භාණ්ඩයේ මිල රුපියල් 100යි. මට කියන්න ඉස්සල්ලා ඇමරිකාවේ කෙනෙක් ඩොලර් 1ක් දුන්නාම බඩු කීයක් ගන්න පුළුවන්ද? ඉස්සල්ලා ඩොලර් 1ක් දුන්නා බඩු කීයක් ගන්න පුළුවන්ද? 1ක් ගන්න පුළුවන්. දැන් ඩොලර් 1ක් දුන්නාම දැන් භාණ්ඩ කීයක් ගන්න පුළුවන්ද? දැන් ඩොලර් එක වටිනාකම රුපියල් 200යි. දැන් කීයක් ගන්න පුළුවන්ද? දෙකක් ගන්න පුළුවන්. එහෙමනම් ඒගොල්ලන්ට USA වල කට්ටියට එකම මිලක් දීලා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ගන්න පුළුවන් නේද දැන්? එනේ ඒගොල්ලන්ට ක්‍රේ ශක්තිය වැඩි වෙලා තියෙනවා. ඒත් එහෙම වුණොත් මොකක් වෙයිද අපේ අපනයන වලට? අපේ අපනයන ප්‍රවර්ධනය වෙයි නේද? එනේ අපේ භාණ්ඩ ඒගොල්ලන්ට මිල අඩු වුණා කියන එක තේරුම. එහෙනම් අපනයන වර්ධනය වෙයි. හරිද? එක්ස්පෝර්ට්ස් වැඩි වෙනවා. ඊළඟට ඒ අපේ රටේ භාණ්ඩය දැන් තියෙනවා ඒගොල්ලන්ගේ රටේ භාණ්ඩයක්. ඒක මිල ප්‍රකාශ කරලා දෙන ඩොලර් වලින්. ඩොලර් එකයි එක ගන්න. ඉස්සල්ලා අපි රුපියල් වලින් 100ක් ගෙවුවා මේ භාණ්ඩය ආනයනය කරන්න. රුපියල් 100ක් කන්වර්ට් කළා තමයි මේ භාණ්ඩය ආනයනය කරේ. දැන් රුපියල් 100ක් කන්වර්ට් කරනකොට මේක ආනයනය කරන්න. රුපියල් 200ක් කන්වර්ට් කරන්න ඕනේ. එහෙනම් ආනයන වල මිල මොකක්ද වෙලා තියෙන්නේ? ආනයන වල මිල මොකක්ද වෙලා තියෙන්නේ? ආනයනයේ මිල ඩොලර් වලින් කම ගන්න. නමුත් අපිට යන වියදම් මොකක්ද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. ඒත් එහෙම වුණත් ආනයන අඩු වෙයි නේද? ආනයන වල මිල වැඩි වීම නිසා ආනයන ඉල්ලුම අඩු වෙයි. ඉම්පෝර්ට්ස් අඩු වෙයි. ඒත් ඉම්පෝර්ට්ස් අඩු වෙනවා කියලා කියන්නේ මේ වැඩි වෙච්ච ඉල්ලුම. ඉම්පෝර්ට්ස් වලින් අපි දන්නවා විදේශ මුදලට ඉල්ලුමක් එන්නේ. ඉම්පෝර්ට්ස් අඩු වෙනවා කියලා කියන්නේ අපි හිතමු නැවත ඉල්ලුම මෙතනට එනවා. එක්ස්පෝර්ට්ස් වැඩි වෙනවා කියලා කියන්නේ විදේශ මුදල් වලින් සැපයීම වැඩි වෙනවා කියන එක. සැපයීම වැඩි වෙන්න ඕනෙත් නැහැ මෙතනදී. අර අපි ඉල්ලු විතර වෙනස් කරේ. කොහොමද කොහොම හරි කමක් නැහැ. තිබ්බ තැනට එනවා කියන එකයි මේ කියන්නේ. ඉම්පෝර්ට් කරන විතරක් හිතන එක්ස්පෝර්ට් ගැන හිතුවේ නැතත් දැන් කියන්නේ මේකයි. දැන් කියන්නේ ඉල්ලුම වැඩි වෙලා විනිමය අනුපාතය අව ප්‍රමාණය වුණාට ඒ නිසා නැවත අපනයන වැඩි වුණා. ආනයන අඩු වුණා. ආනයන අඩු වුණා. ආනයන අඩු වීම නිසා අර වැඩි වෙච්ච ඉල්ලුම නැවත මෙතනට ආවා. එක්ස්පෝර්ට්ස් වැඩි වෙනවා. ඒතර සැපයීම වැඩි වෙනවා. ඉතින් මම මෙතනදී වැඩි කරේ මුලින්ම ආනයන විතරයිනේ. ඒ නිසා ඒක ගැන හිතන්න ඕනේ නැහැ. මේ කාරණේ පොඩ්ඩක් මතක් කරගන්නකෝ. දෙකම ඔයා වෙනස් කරා නම් තමයි දෙකේම ඉෆෙක්ට් එක ගැන හිතන්න ඕනේ. ඔයා වෙනස් කර එකයිනේ මම වෙනස් කර එකයිනේ. ඒ නිසා ඒක ඉෆෙක්ට් එක ගැන විතරක් හිතන්න. අලින් අපි වැඩි කරේ ඉල්ලුම. දැන් වෙන්නේ ආනයන අඩු වෙනවා. ආනයන අඩු වෙනවා කියලා කියන්නේ ඉල්ලුම අඩු වෙනවා. නැවත රුපියල් 100ටම ඩොලර් එක එනවා. ඩොලර් එක නැවත ඔටෝමැටිකලි රීබැලන්ස් වෙනවා රුපියල් 100ට. අර මේක එහෙම වෙනවද ඇත්තටම? මේක කන්සෙප්ට් එකක්. මේක කන්සෙප්ට් එකක්. ඔටෝමැටික් රීබැලන්සින් කියන එක. ඒක මේකේ වාසියක් විදිහට අපි කියනවා.
මේක ඇත්තටම එහෙම වෙනවද? මේක වෙන්නේ කොහොම නම්ද? අපි කිව්වා අපේ බාණ්ඩ පිටරට මිනිස්සුන්ට ලාභ වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ගන්න ප්‍රමාණය වැඩි කරයි කියලා. එහෙම නේද අපි කිව්වේ? අපි යවන බාණ්ඩ එහෙම මිල අඩු වුණොත් වැඩියෙන් ගන්න බාණ්ඩද? නෑ අපි යවන බාණ්ඩ ඔය තේ පොල් රබල් අනම්මන ඔය යවන ඒවා අත්‍යවශ්‍ය බාණ්ඩ දෙකලන්ට. ලොකු ඉල්ලුමක් තියෙනවද ඒවට? එහෙම එකක් නෑ. ඉතින් එහෙම එකක් තියෙද්දි මිල අඩු වුණා කියලා ලොකු ඉල්ලුම් ප්‍රමාණයක් වැඩි වේද? වැඩි වෙන්නේ නෑ. අනිත් පැත්තට අපි කිව්වා දැන් ආනයන වල මිල වැඩි වෙනවා කියලා. ආනයන වලට යන පිරිවැය වැඩි වෙනවා කියලා අපි කිව්වනේ. ඩොලර් එකක් රුපියල් 100යි දැන් 200යි. ආනයන වල වියදම වැඩි වෙලා අපි කිව්වා ආනයන වල ඉල්ලුම අඩු වෙනවා කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් ආනයනය කරන බාණ්ඩ කීයක් දීලා හරි ගේන්න වෙන බාණ්ඩ නේද? නවත්තන්න පුළුවන් බාණ්ඩ තියෙන්නේ. එහෙන අපේ රටෙන් අපි ආනයනය කරන හැමදේම ආනයනය කරනවානේ. ඒව නවත්තන්න පුළුවන්ද? මිල වැඩි වුණා කියලා. නවත්තන්න බෑ. එනේ දෙකේම නම්‍යතාවය. ඉන්නලාස්ටි නැමෙන්නේ අනම්මයි. ඒ නිසා ඔය කියන විදිහට ඉම්පෝර්ට්ස් අඩු වෙන්නෙත් නැහැ. ඒ නිසා අපේ රටට අනුව නම් මේක වලංගු නැහැ. එහෙනම් අපේ රට මේ ඔටෝමැටික් රීබැලන්සින් කියන කන්සෙප්ට් එක අදාළ වෙන්නේ නැහැ. ඇප්ලයි කරන්න බෑ මේක. يعني මේක ඇත්තටම මේකේ සත්‍යතාවය තීරණය වෙනවා ආනයනවල සහ අපනයනවල නම්‍යතාවය අනුව. ඉම්පෝර්ට්ස් ඇන් එක්ස්පෝර්ට්ස් වල ප්‍රයිස් ඉලාස්ටිසිටි ගන්නවා ඔටෝමැටික් රීබැලන්සින් වල ඒකේ වලංගුභාවය තීරණය වෙනවා. වැලිඩ් එක තීරණය වෙනවා. මෙයා ඇඩ්වාන්ටේජ් එකක් විතර කියනවා. දැන් ෆ්ලෙක්සිබල් එකක් තිබ්බොත් එහෙම ඔටෝමැටික් රීබැලන්ස් වෙනවා. ප්‍රීමිය අනුපාතය අව ප්‍රමාණය වුණා එක්ස්පෝර්ට්ස් වැඩි වෙනවා. ඉම්පෝර්ට්ස් අඩු වෙනවා. නැවල තිබ්බ තත්ත්වෙම වෙනවා කියලා කියනවා. අනිත් පැත්තටත් එහෙමයි. අති ප්‍රමාණය වුණත් එහෙමයි. ඊළඟට මේකේ වාසියක් තියෙනවා. මේක හොඳයි ඉන්ටර්නැෂනල් ලෙන්ඩින් වලට. ලෙන්ඩින් කියන්නේ ලෙන්ඩින් කියන්නේ ණය දෙනවා කියන එක නේ. ණය දෙන අයට වාසි. ඇයි එහෙම කියන්නේ? ණය දෙන අයට වාසි. හිතන්න අපි අද ණයක් දෙනවා ඩොලර් 100ක්. අද ණයක් දෙනවා ඩොලර් 100ක. ඒ ඩොලර් 100 ණයක් දෙන්න අපිට රුපියල් කොච්චරක් ඕනද? විනිමය අනුපාතයේ 100යි නะ රුපියල් 100යි නะ අපිට රුපියල් ලෝන් උනේ මේක ණය දෙන්න රුපියල් 10000යි මේ ලෝන් එක අපිට දෙන්න අද ඕනි උනේ රුපියල් 10000යි හරිද අද විනිමය අනුපාතයේ 100ක් නිසා හැබැයි විනිමය අනුපාතයේ අවක් ප්‍රමාණය වෙනවා නම් තව අවුරුද්දකින් දෙකකින් මේක ආපහු රිකවර් වෙනකොට එයා ගෙවන්න ඕනි මට ඩොලර් 100ම තමයි ඊට වඩා එයා ගෙවන්නේ නැහැ හැබැයි මට කීයක් හම්බ වෙයිද ඒකෝනේ එක්ස්චේන්ජ් රේට් 150කට වැඩි වෙලා තිබ්බොත් අද හම් වෙනවා 15000. එහෙනම් විනිමය අනුපාතය මේ විදියට වෙනස් වෙන ඉඩ දීම නිසා ණය දෙන අයට වාසි. මොකද ණය දෙනකොට දීපු මුදලට වඩා වැඩි මුදලක් අපව හම් වෙනවා. ණය දෙනකොට දුන්නේ රුපියල් 10000ක් වට රුපියල් මේ ඩොලර් 100ක් තමයි දුන්නේ. නමුත් දැන් ආපහු ණය රිකවර් වෙනකොට ඩොලර් 100ක් හම් වුණාට ඒක වටිනාකම රුපියල් 15000ක් වෙනවා. ණය ඉන්ටර්නැෂනල් ලෙන්ඩින් වලට ගහලා බරවෙන්න හොඳ නැහැ. ණය ගන්න කෙනාගේ පැත්තේ මේක හොඳ නැහැ. ණය ගන්න කෙනා වැඩි මුදලක් ගෙවනවා. හරි මේක ඩිස්ඇඩ්වාන්ටේජස් මොනවද? දැන් අපි අරකේ ඇඩ්වාන්ටේජ් එකක් විදිහට කිව්ව එක සර්ටන් කියලා. ස්ටේබල් කියලා. තාවරව තියෙනවා කියලා. එහෙනම් මේකේ අවශ්‍යතාවයක් වෙනවා ඉන්ස්ටැබිලිටි. මේ තාවර බවක් නැහැ. ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තන අන්සර්ටන්. අවිනිශ්චිත භාවය. අන්සර්ටන්ටි. අවිනිශ්චිත භාවයක් තියෙනවා. ඔයා අද බාණ්ඩ ටිකක් අපනයනය කරනවා. අපනයනය කළා ඔයාට හම්බ වෙනවා ඩොලර්. හරිද? ඩොලර් අතට හම්බ වෙනවා බරු ටිකක් අපනයනය කළා.
ඔයාට අද මාරු කරොත් අද බැංකුවට කියලා ඔක මාරු කරොත් රුපියල් 100 ගානේ වැඩිකර ගන්න පුළුවන්. තව දවස් 5කින් ඔයා මාරු කරොත් ඒක 150 ගානේ ගන්න පුළුවන්. ඒක අද මාරු කරයිද? නැත්නම් තව දවස් 5ක් නෑ ඉඳීද? එහෙනම් ඔයාට අද හම්බුණා ඩොලර් ටිකක් මට ඕන අද මාරු කරන්න පුළුවන්. තව දවස් 5කින් මාරු කරන්න පුළුවන්. තියෙන්න ඩිප්‍රීසියේෂන් එකත් එක්ක හම්බෙන ගාන වැඩි වෙනව නේද? ඒක අද මාරු කරන්නේ නැත්නම් තව හම්බෙන ගාන ඉඳීද? තව දවස් වෙනකන් ඉඳීද? තව කාලයක් ඉඳීනේ නේද? එහෙම වුණාම මොකද්ද වෙන්නේ? අපි තියාගෙන ඉන්න ඩොලර්. අපි බඩු ටික විකුණලා ඩොලර් අපේ අතර හම්බෙලා තියෙනවා. අපි බැංකුවට දින මාරු කරගන්නේ නැහැ ඒක. ඒතර බැංකුවට ඩොලර් එනවද? ඩොලර් එන්නේ නැහැ. ඉතින් විදේශ විනිමය වෙනද පොලේ සැපයුමක් තියෙනවද? සැපයුම වැඩි වෙනවද? සැපයුම වැඩි වෙන්නේ නැහැ. අපි ඩොලර් තියාගෙන ඉන්නවා අනාගතයේදී මිල වැඩි වුණාම මාරු කරගන්න. අපේ වාසිය සඳහා. ඒතර එහෙම තියාගෙන හිටියාම විදේශ විනිමය වෙනද පොලේ ඩොලර් එනවද? කියන්නේ බැංකුවට ඩොලර් එන්නේ නැහනේ. ඒතර තවත් මොකද්ද වෙන්න පුළුවන්ද? සැපයුම වැඩි වෙන්නේ නැත්තම් ඉල්ලුම විතරක් නිකම්ම වැඩි වෙනවා නම් තවත් තව ප්‍රමාණ වෙනව නේද? තවදුරටත් තව ප්‍රමාණ වෙනවා. ඒ කියන්නේ අපි තිබ්බ රේට් එක 100යි. අපි බලු ටිකක් විකුණලා එතන ඩොලර් එකක් හම්බුණා කියලා. එක ඩොලර් එකක් හම්බුණා. අද මාරු කරලා රුපියල් 100ක් ගන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්නවා මේ ඩිප්‍රීසියේට් වෙන වේගය හැටියට ඉල්ලුම තවත් වැඩි වෙලා 158යි. අපි ඉන්නවා එතකන්. මාරු කරන්නේ නැහැ එතකන්. ඔහේ ඉන්නවා. ඒතර එහෙම වුණාම සැපයුම වැඩි වෙයිද? يعني බැංකුවට එන්නේ නැහැ සල්ලි. බැංකුවට ඩොලර් එන්නේ නැහැ. සැපයුම වැඩි වෙන්නේ නැහැ. සැපයුම එහෙමම තියෙද? තව තවත් ඉල්ලුම වැඩි වෙන්න වැඩි වෙන. තවත් තව ප්‍රමාණය වෙනවා. සමේ ස්පෙකියුලේෂන් කියන එක හොඳ දෙයක් නෙමෙයි. අර අපි කියන්නේ මේ අනාගතය ගැන මොකද ඒක කියන්නේ සිංහලෙන් මම මතකයි. මොකද? සමපේක්ෂණ. සෝරි. මේ සමපේක්ෂණ. සමපේක්ෂණ චේතනාව කියලා අපි කියන්නේ කෙනාර අපි මේ බලාගෙන ඉන්නවා අනාගතයේ වෙන දේවල් අනුව අනාගතයේ වෙන විචලනයන් අනුව අපි ක්‍රියා කරනවා තීරණ ගන්න අනාගතය දිහා බලලා හරි ප්‍රේ තියෙන ඇඩ්වාන්ටේජස් ඩිස්ඇඩ්වාන්ටේජ් තව ඒවා තියෙනවා ඉතින් ඔය ටික ඇත්තනේ මේ පාඩමේ ඔය ටික ඇත්තටම අමාරු ඈ ඔය ටික සාමාන්‍ය ෂේප් දැන් තමයි අපි මේකේ අර ටිකක් ක්‍රිටිකල් දැනගට එන්නේ බලන්න අපි කතා කරන්නේ ටොපික් තුනක් ගැන මේ තමයි මේ පාඩමේ අන්තිම ටික මේ ටික තමයි ටිකක් ක්‍රිටිකල්ම ටික එකක් තමයි ලෝ ඔෆ් වන් ප්‍රයිස් ඊට පස්සේ ආබිට්‍රේෂන් පර්චේසින් පවර් පැලටි කියන එක ඔය ටික ඇත්තම මේ කියන සම්බන්ධ කන්සෙප්ට් තුනක් කොහෙන් පටන් ගන්නද කියලා හිතන්න අමාරුයි දැන් කේසේදී මම බලන්න low fund price
හිතන්න එක්ස්චේන් රේට්ස් එක තියෙන්නේ ඩොලර් එකක් සමානයි රුපියල් 100යි. මේ විදිහට කියන්න පුළුවන් අපි දන්නවා මේක වක්‍ර කියවීම නැත්නම් කිපීම කියවීමට අපිට යන්න පුළුවන්. රුපියල් එකක් සමානයි මේක වෙන්න ඕනේ. මේක 100 බෙදාම 0.01 ඩොලර්ස්. හරිද? හිතන්න. අකර එක බාණ්ඩයක් තියෙනවා. ඒ බාණ්ඩේ නිල රුපියල් වලින් 200යි. අපේ රටේ රුපියල් වලින් එක රුපියල් 200යි. මේක ඇමරිකාවේ ඩොලර් වලින් නිල ඩොලර් එකයි. හරිද? කම බාණ්ඩයක් තියෙනවා. බාණ්ඩ එකමයි. මිල වෙනස්. මිල මෙහෙ රුපියල් 200යි. මෙහෙ ඩොලර් එකයි. හරිද? දැන් අපි කරන්නේ මේක අපි කන්වර්ට් කරනවා ඩොලර් වලට. මේක අපි කන්වර්ට් කරනවා ඩොලර් වලට. මොකද කන්වර්ට් කරන්නේ? රුපියල් 200ක් කියලා කියන්නේ. රුපියල් 100ක් කියන්නේ ඩොලර් එකයි. රුපියල් 200ක් කියලා කියන්නේ ඩොලර් දෙකයි. එන ලංකාවේ මේ බාණ්ඩේ වටිනාකම ඩොලර් වලින් ගත්තොත් 2යි. ඇමරිකාවේ ගත්තොත් ඩොලර් 1යි. හරිද? දැන් එකම බාණ්ඩය මෙහෙට වඩා ඉහින් ගන්න එක අඩුයි නේද? ලංකාවේ ගන්නවට වඩා ඇමරිකාවේ මේ බාණ්ඩේ ගන්න එක අඩුයි නේද? දැන් මිනිස්සු මොකද කරන්නේ? මෙහෙන් ගන්න නැතුව ඉහින් ගන්නවා. වෙන විදිහට කිව්වොත් ආයෝජකයෝ ඉන්නවනේ. ආයෝජක කරන වැඩි දැන් මෙහෙ ඩොලර් 2යි නේ මේක ඇත්තටම. දැන් මෙහෙ ඊට වඩා වැඩි ගන්න ඉක්මනට පුළුවන්. ආයෝජක කරන්නේ යනවා ඇමරිකාවට. ඊළ අඩු ගන්නට ගන්නවා. ඩොලර් 1ට ගන්නවා. අරගෙන මෙහෙ ගෙනාලා විකුණනවා වැඩි ගන්න. ඩොලර් 1ට එහෙන් අරගෙන අඩු ගන්නට අරගෙන ප්‍රොෆිට් එකක් තියාගෙන 2ට හෝ 2ට වඩා වැඩි ගන්න විකුණනවා. හරිද? එකයි වෙන්නේ. අඩු ගන්න තියෙන තැනින් අරගෙන වැඩි ගන්න විකුණනවා. එහෙම වුණාම ඇමරිකාවේ මේ බාණ්ඩ වලට ඉල්ලුම මොකක් වෙයිද? දැන් අපි අපේ රටේ ඒවා ගන්නෙ නෑ. මොකද මිල වැඩිනේ. ඉතින් අපි ගිහිල්ලා එහෙන් ඒව අරගෙන එනවා. ඒත් එහෙ බාණ්ඩ වලට ඉල්ලුම මොකක් වෙයිද? වැඩි වෙනවා. ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඩිමාන්ඩ් එක වැඩි වෙනකොට මේ මිල මොකක් වෙයිද? ඩිමාන්ඩ් එක කරන මිල මොකද වෙන්නේ? වැඩි වෙනවා. හිතන්න මේක එනවා කියලා 1.5කට. හරිද? බලාගෙන ඉන්න හොඳට. මේක අන්තිම වෙනකම් මේක ලොකු කතාවක් කියන්නේ. ඊළඟට දැන් අපේ රටේ බාණ්ඩ විතරක් නෙමෙයි අපේ රටේ වෙනද පොලේ තියෙන්නේ. දැන් අපි වෙන රටවලිනුත් බාණ්ඩ ගෙනාවා. ඇමරිකාවෙනුත් ගෙනාවා. දැන් ලංකාවේ හදපුවක් තියෙනවා රුපියල් 200ට විකුණන්න. වෙන රටවලිනුත් ගෙනාලා තියෙනවා. සැපයුම් මොකද්ද වෙන අපේ රටේ? අපේ රටේ සැපයුම් මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. නේද? අපේ රට ඇතුලේ සමස්ත සැපයුම වැඩි වෙනවා. සැපයුම වැඩි වෙනකොට මිල මොකද වෙන්නේ? අඩු වෙනවා. හිතන්න මේක පහලට බහිනවා 1.5ක්. හරිද? මොකක්ද උනේ අන්තිමට? අන්තිමට ලංකාවේ මේ බාණ්ඩේ මිල ඩොලර් 2ක් විදියට තිබ්බා. USA වල ඩොලර් 1ක් විදියට තිබ්බා. මිල වෙනස්. නමුත් ඉබේ ඔතෝ නිකම්ම මේකට ඩිමාන්ඩ් එක වැඩි වුණා. එනේ මෙහි අපේ ලංකාවේ ආයෝජකයෝ මෙහෙට ගිනිහිල්ලා මේකේ ඩිමාන්ඩ් එක වැඩි කළා. මේක අඩු ගන්නට අරගෙන මෙහෙට විකුණුවා. මේ සප්ලයි එක වැඩි වුණා, මිල අඩු වුණා. අන්තිමට මිල සමාන වුණා. මේකට අපි කියනවා low of one price කියලා. මේකට අපි කියනවා low of one price කියලා. එහෙනම් අපි කියනවා රටවල් දෙකක් අතර බාණ්ඩවල මිල වෙනස් වෙන්න පුළුවන්. නමුත් කාලයත් එක්ක විද ටයිම් ඕද ටයිම් මොකද්ද වෙන්නේ? ඒක ප්‍රමාණිකුලව එක මිලකට එනවා. අනිවාර්යයෙන්ම එක මිලකට එනවා. ඕක තමයි අපි කියන්නේ low of one price කියලා. හරිද? ඊළඟට
හරි මේක ලියා ගන්න. පාට වෙන්න හරි මේ මේක ඩොලර් එකක් තිබිලා ඩිමාන්ඩ් එක මේක 1.2 වේ මුලින්ම මේක අඩු වේ මුලින්ම 1.8 විතර ඒත් මේක 1.8යි මේක 1.2යි මෙහෙට වඩා මෙහෙන් ගන්න එක ලාභයි ඒ තවදුරටත් ඩිමාන්ඩ් එක වැඩි වෙනවා මේ තවදුරටත් සප්ලයි එක වැඩි වෙනවා තවත් මේක අඩු වෙනවා එහෙම එහෙම ඇවිල්ලා අන්තිම මෙතනින් අතර වෙනවා මෙතනින් එහාට යන්නේ නැහැ තවදුරටත් ලාභ ගන්න බෑනේ මෙහෙන් මෙහෙට අරගෙන ඉන්නවා කියලා මෙතනින් අතර වෙනවා හැබැයි මේක අපි කියනවා උපකල්පනයක් මත නදාපවතිනවා මේක වෙනවා කියන එක මේ සාමාන්‍ය වෙන්නේ නැහැ අතට ඇත්තට මෙහෙම එකක් වෙන්නේ නැහැ මේක උපකල්පනයක් මත නදාපවතිනවා උපකල්පනය තමයි ඉන්ටර්නැෂනල් ආබිට්‍රේෂන් කියන concept එක කියන්නේ අපි හිතනවා නිදහසේ වෙළඳාම කරන්න පුළුවන් කියලා රටවල් දෙක අතර නිදහසේ වෙළඳාමක් කරන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒ කියන්නේ තේරුම මොකද්ද? දැන් අපි හිතනවා කිසිම ආනයන තීරුබද්දක් නැහැ කියලා. දැන් අපි හිතන විදිහට මොකද අපි හිතන්නේ? අපි හිතනවා ලංකාවේ ඩොලර් 2යි. ඒක ඩොලර් 1යි ඉන්නේ. ඇමරිකාවට ගිහින් මේක ඩොලර් 1ට ගෙනල්ලා ඒ ගානට වගේ එහෙම ගේන්න පුළුවන්ද? එහෙ බාණ්ඩේ මේ ඩොලර් 1ට විකිනනවා වෙන්න පුළුවන්. මෙහෙට ගේනකොට තීරුබදු ගහන්නේ නැද්ද? තීරුබදු ගහනවා. අනික මෙහෙට ගේනකොට ට්‍රාන්ස්පෝටේෂන් කෝස්ට් එක ගන්න නැද්ද? ඇමරිකාවෙන් ඉබේ පාත් වෙන්නේ නැහනේ. ගේන්නේ පැල ට්‍රාන්ස්පෝටේෂන් කෝස්ට් එක ඇඩ් කරන්න ඕනේද බාණ්ඩේ? ඇඩ් කරන්න ඕනේ. රජයෙන් ගන්න බදු තියෙනවා. බදු ගෙවන්න ඕනේ. ඒතර එහෙම වෙනව නම් මේක මේ ගානටම ගේනවා කියන එක ප්‍රැක්ටිකල්ද? ප්‍රැක්ටිකල් නෑ. ඒ නිසා මේක මේ උපකල්පණය මත නදාපවතිනවා. ඉන්ටර්නැෂනල් ආබිට්‍රේෂන්. එහෙනම් මේකදී අපි උපකල්පනය කරනවා ටැක්ස් එකක් නෑ. එහෙනම් ගවර්න්මන්ට් ටැක්සස් නෑ. නෝ ටැක්සස්. මේක assumption එකක් නේද? නෝ ටැක්සස්. ඊට පස්සේ no transportation cost then farlawa thuwa trade restrictions naha kiyala දෙයක් තියෙනවා දැන්. තව උපකල්පනයක් තියෙනවා. දැන් මේකේ දැන් මේ විදියට අපි දැනගන්නේ කොහොමද? ඒ රටේ බාණ්ඩේ ඩොලර් 1යි. එහෙනම් අපි මේ විදියට නේ හැම රටකම දැනගන්නවා කියන්නේ මේ තේරුම. ඇමරිකාවේ මේ බාණ්ඩේ මිල ඩොලර් 1යි. වෙන රටක මේ බාණ්ඩේ මිල මේ ගාන. එහෙනම් දැනගන්න නම් වෙළඳ පොලේ තියෙනවනේ මොකද්ද? පූර්ණ දැනුමක් තියෙනවා. පර්ෆෙක්ට් නොලෙජ් එකක් තියෙනවා. පර්ෆෙක්ට් නොලෙජ් එකක් තියෙන්නේ අර වෙළඳ පොලවල් විව හතරක් ඉගෙන ගත්තනේ. මොකේ විතරයිද? පූර්ණ තරංකාරී වෙළඳ පොලේ විතරයි. එහෙනම් අපි හිතනවා උපකල්පනය කරනවා මාකට් එක එෆිෂන්ට් කියලා.